සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානු රොනාල්ඩෝ විසින් ආරම්භ කරනු ලැබූ ඔහුගේ නවතම නිල YouTube නාලිකාව මිනිත්තු 90ක් තුලදී මිලියනයක් ග්‍රාහකයන් වෙත ළඟා වී තිබෙනවා. ඒ වේගයෙන්ම මිලියනේ ග්‍රාහකයන් සංඛ්‍යාව පසුකල YouTube නාලිකාව ලෙස ලෝක වාර්තාවක් තබා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. UR ක්‍රිස්ටියානු නමින් මෙම නාලිකාව නිකුත් කර ගත වූ පළමු මිනිත්තු 90 ඇතුළත මෙම කඩේම පසුකර ඇති අතර මේ වන විට ඒ ග්‍රාහකයන් මිලියන 10ද පසුකර අවසන්. මීට පෙර සුප්‍රසිද්ධ සයිඩ්මෑන් නම් බ්‍රිතාන්‍ය YouTube සමූහයක අනුබද්ධ නාලිකාවක් වන සයිඩ්මෑන් රියැක්ට් මෙම වාර්තාව තබා තිබුණා. දැනට 39 වෙනිවියේ පසුවන රොනාල්ඩෝ තමන්ගේ YouTube නාලිකාව තුළින් පාපන්දු ක්‍රීඩාව ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම තමන්ගේ ආදරණීය පවුල සුවතාවය පෝෂණය කොහොමද යමකට සූදානම් වෙන්නේ ඒ වගේම අධ්‍යාපනය ව්‍යාපාර ඇතුළු සියලුම අවශ්‍යතා සාකච්ඡා කරන්න ඔහු මේ YouTube ඥාලිකාව යොදා ගන්නවා. මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ බොහෝ කලක සිට මනසේ තිබූ සිහිනයක් සැබෑ කරගන්න ලැබුණු බවයි. සමාජ මාධ්‍යවල සිටින මගේ රසිකයන් සමග ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට ඔහු සෑම විටම ප්‍රියතාවයක් දක්වන බව සඳහන් කර තිබෙනවා. ඒකට මේ YouTube නාලිකාව ලොකු ශක්තියක්. මට මගේ පවුල ගැන වගේම තවත් බොහෝ දේවල් ගැන ලෝකයට කියන්නත් අමුත්තන් සමග සංවාද කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ මිනිසුන් පුදුමයට පත් කරවනු ඇතැයි කියා නාලිකාව පටන් ගත්ත දවසේ ඔහු කිව්වා. ඔව් දැන් YouTube මහා පෙරලියක් බවට පත් වී හමාරයි. හැමෝම වගේ කතා වෙන පුවතක් තමයි සෑහෙන කාලයක් එනම් 2016 සිට රොනාල්ඩෝ තම පෙම්වතිය ලෙස ඇසුරු කළ ජෝජිය රොඩ්රිගෝ සමග විවාහ වී ඇති බවට මෙම YouTube නාලිකාවක වීඩියෝවකින් හෙළවී ඇති බවයි. ජෝජිනා සමග කළ විනෝදාත්මක වීඩියෝකදී ඔහුගේ මගුල් මුදු ප්‍රදර්ශනය වන බව ඒ ගැන මතපල කර අයගේ අදහස වී තිබෙනවා. දැනට ඔහු දෙපළ දරුවන් දෙදෙනෙකු සිටින අතර රොනාල්ඩෝගේ පෙරවිවාහයෙන්ද දරුවන් 3 දෙනෙකු සිටිනවා. මේ වන විට කුසලාන 33ක් ඒ වගේම චැම්පියන් ලීග් 5ක් පාපන්දු ලෝකයේ විශිෂ්ටතම සම්මානය ලෙස සැලකෙන රන්වන් පාපන්දු සම්මානය ජීවිතේ පස්වතාව දිනාගන්න හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම වසරේ හොඳම ක්‍රීඩකයා සම්මානය 3 වතාවක් දිනාගෙන තිබෙනවා. ජාත්‍යන්තර වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තාවට හිමිකම් කියන්නේද ක්‍රිස්ටියානු රොනාල්ඩෝයි. මේ වන විට ඔහු ගෝල 880කට වැඩි ප්‍රමාණයක් රැස් කරගෙන තිබෙනවා. ක්‍රීඩාව සෙල්ලමක් නෙවෙයි. ඒක වෘත්තියක් විදිහටත් වෘත්තිකයෙක් විදිහටත් කරන්න ඕන දෙයක් සහ ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ අසමසමයි. ඒ වගේම ක්‍රිස්ටියානු රොනාල්ඩෝ ගැන අහන්න ලැබෙන විශේෂ දේවල් කිහිපයක් තමයි මේ. ඔහු මත්පැන් පානය කරන්නේ නැති පුද්ගලෙක්. ඒ වගේම දුම්පානය කරන්නෙත් නැහැ. මත්ද්‍රව්‍ය ගන්නෙත් නැහැ. පච්ච කොටා නැති රුධිර පරිත්‍යාගය සිදු කරනවා සහ පුණ්‍ය කටයුතු සඳහා තමන්ගේ ධනය පරිත්‍යාග කරනවා. ඔහු නිරෝගීව ඔහු පෝෂණය කරන ක්‍රීඩකයෙක්. සුපිරි මල්ලල ක්‍රීඩකයෙක් වගේම ව්‍යාපාරිකයෙක්. ගිනස් ලෝක වාර්තා 17ක් තබා තිබෙනවා. ඉන්ස්ටග්‍රෑම්හි අනුගාමිකයන් මිලියන 600ක් සිටින ලොව එකම පුද්ගලයාද ක්‍රිස්ටියානු රොනාල්ඩෝයි. නිහතමානී සම්භවයකින් දුප්පත්කම යනු කුමක්දයි දන්න හොඳ උදාහරණයක් ඔහු. ඉතින් මේ ගැන ඔබ මොකද හිතන්නේ පහතින් කමෙන්ට් කරන්න. අනිවාර්යෙන්ම ක්‍රිස්ටියානු රොනාල්ඩෝට මේ ගැන සුබපතන් අමතක කරන්නත් එපා. අපි හොට් ගම් මිරිස් channel එකෙන් නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබ හැමෝටම සුබ දවසක්. අපි ගිහින් එන්නම්.